ඊළඟට ඉන්දික තොටවත්ත සහෝදරයා ඉදිරිපත් කරපු චෝදනාවක් තමයි මොහමඩ් නබිතුමාණන් පාපතරයෙක් වන බවට පරිශුද්ධ වූ අල් කුර්ආනයේම සාක්ෂි දරනවායි කියලා ඉන්දික තොටවත්ත සහෝදරයා පවසනවා. ඒ සඳහා ඌ අල් කුර්ආනයේ වැකියක් උපුටා දක්වන නමුත් නිවැරදිව ඒ වැකිය උපුටා දක්වන නමුත් ඒ පිළිබඳව ඌ සඳහන් කරන්නට අදහස් කරන්නේ 48 වන පරිච්ඡේදයේ දෙවන වැකිය ඉන්නා ෆතහනා ලක ෆතහන් මුබිනා නබිවරේ අපි ඔබට පැහැදිලි ජයග්‍රහණයක් ලබා දුන්නා ඉමහත් ජයග්‍රහණයක් ලියග්ෆිර ලකල්ලාහු මා තකද්දම මින් දම්බික වමා තාඛර් ඔබගේ පෙරහා පසු පාපයන් සමාකරනු පිණිසත් වයුතිම්ම නිඅමතහු අලයික ඔබට අල්ලාගේ අනුග්‍රහයන් සම්පූර්ණ කිරීම සඳහාත් වයහදීක සිරාතම් මුස්තකීමා ඔබට ඍජු මාර්ගයේ පෙන්වා දීම සඳහාත් අප ඔබගේ පෙරහා පසු පාපයන් සමාකරයි කියලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කරනවා. මෙම වැකි උපුටා දක්වමින් තමයි නබිනායකතුමාණන් පාප කරන පුද්ගලෙක්, පව් කරන පුද්ගලෙක්. ඔහු අතීතයේ කරපු පව් පමණක් නෙමෙයි ඔහු මරණයට පත්වන තෙක් සිදු කරන සියලු පාපයන් වලට පෙරාතුවම ශුද්ධ වූ කුර්ආනයේ සමාව ලබා දීම තුලින් නබිනායකතුමාණන් පාපතරයේ කියලා කුර්ආනයේම පිළිගන්නවයි කියන එක තමයි ඔහුගේ චෝදනාව. ඉන්දික තොටවත්ත සහෝදරයා නොදන්න දෙයක් තමයි මං හිතන්නේ ඔහුගේ මේ පිළිබඳව තියෙන දැනුමේ දුර්වලතාවයක් තමයි පව් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් මිනිසයන් සලකන කරුණු වලට පමණක් පාපයන් කියලා අපි සඳහන් කරන්නේ නැහැ. දැන් පාපයන් කියලා කිව්වම ස්ත්‍රී දූෂණ, සොරකම, මිනිස් ඝාතන, මංකොල්ල කෑම් මෙවැනි නොයෙකුත් පාපයන් තිබෙනවා. මේවත් පාපයන් වශයෙන් සලකනවා. ඒවා පමණක් නොවේ පාපයන් කියන්නේ. පාපයන් වශයෙන් සලකන ලබන සුළු දේවල් පවා තිබෙනවා. දෙවියන් අපට යම්කිසි නියමයක් සිද්ධ කරලා ඇති අපි යාඥා කටයුත්තක් සිද්ධ කළ යුතුයි කියලා. ඒ යාඥා කටයුතු නිසි වේලාවට නිසි පරිදි සිද්ධ කරේ නැත්නම් එයත් පාපයක්. ඕනෑම ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙකු ඕනෑම සදාචාරාත්මක පුද්ගලයෙකු ශිෂ්ටවත් පුද්ගලයෙකුට පවා පාපයන් සිද්ධ වෙනවා. ඉස්ලාම් කවදාවත් පවසලා නැහැ පාපයෙන් තොර මිනිසුන් සිටනවයි කියලා. ඉස්ලාමීය මතය සර්ව බලධාරී දෙවියන් වන අල්ලාහු රබ්බුල් ආලමින් හැර සුබ්හානහු ව තආලා ඔහු පරිශුද්ධවන්තයි උත්තරීතරයි. ඒ අල්ලාහු තාලා හැර මේ ලෝකේ කිසිදු මිනිසෙකු උත්තරීතර භාවයට පත්වන්නේ නැහැ. මිනිසයන් වශයෙන් මිනිසුන් අතරින් උතුම් කියලා අපිට කියන්නට පුළුවන් මිසක් සර්ව සම්පූර්ණ සර්ව පාකාරයෙන්ම උතුම් කියලා අපිට කියන්න බෑ. කවුරුත් සර්ව සම්පූර්ණ උත්තරීතර භාවයක් ලෝකේ ලබන්නේ නැහැ. සර්ව බලධාරී එකම දෙවියන් වන අල්ලාහ් තාලා හැර. පොදුවේ ඉස්ලාමීය විශ්වාසය වක්ත්‍රවරුන් අතර මහා පාපයන් සිදුවන්නේ නැහැ. දුරාචාරය, සොරකම, දෙවියන්ට සමානයන් කල්පනය කිරීම, ඒ වගේම බොරු පැවසීම, ඒ වගේම මංකොල්ල කෑම, මිනිස් ඝාතන සිද්ධ කිරීම වැනි මහා පාපයන් වක්ත්‍රවරුන් අතරින් සිද්ධවන්නේ නැහැ. නමුත් මිනිසයන් වශයෙන් වක්ත්‍රවරුන් පවා මිනිසෙන් බව තහවුරු කිරීම සඳහා වක්ත්‍රවරු අතින් පවා සුළු සුළු පාපයන් සිද්ධ වෙනවයි කියන මතය තමයි ඉස්ලාම් දහම පවසන්නේ. කුල්ලු බනි ආදම යුක්ලෛලි වන්නහාර් ආදම්ගේ දරුවන් රැය දවාලේ පාපයන් සිද්ධ කරමින් සිටනවයි කියන එක තමයි ඉස්ලාමීය ස්ථාවරය. ආදම්ගේ පුතුණුවන් වශයෙන් සිටන සියලුම මිනිසයන් හදක් පපුවක් තිබෙන, ඇස් නහර තිබෙන, ලේ තිබෙන, ශරීරයක් තිබෙන සියලුම මිනිසුන් පාපයන් කරන මිනිසුන් වශයෙන් තමයි ඉස්ලාමයේ සලකන්නේ. දැන් උදාහරණයක් වශයෙන් පවසනවා. පළමු මිනිසා වන ආදම්තුමා පාපයක් සිද්ධ කරාද නැද්ද? ආදම් නබිතුමා සිදු කරපු පාපය මහා පාපයක් වශයෙන් ක්‍රිස්තියානි ආගම අදහන අය පවා සලකනවා. ආදම්තුමාව ඒව තුමියවයි සර්ව බලධාරී දෙවියන් නිර්මාණය කරාට පස්සේ ස්වර්ගයේ ජීවත් වීම සඳහා අවස්ථාව සලසා දෙනවා. එක ගසක පමණක් ගෙඩි පළතුරු අනුභව කිරීම සර්ව බලධාරී දෙවියන් තහනම් කරනවා. ස්වාමින් වහන්සේ තහනම් කරනවා. ඒ තහනම් ගසේ ගෙඩි පළතුරු අනුභව කිරීමේ පාපය නිසා තමයි ආදම් හා හේව ඔවුන්ට මේ පොළොව තලයේ ජීවත් වීමට සිද්ධවන්නේ. ඔවුන් කරපු එම පාපය එකම පාපයක් තමයි ඔවුන් සිද්ධ කරේ. නමුත් එම පාපය ආදම්ගේ දරු පරපුරත් අතර විහිදෙමින් පවතිනවයි කියන එක ක්‍රිස්තියානි ජනතාවගේ විශ්වාසය. නමුත් ඉස්ලාම් දහමත් ආදම් පාපයක් කරයි කියලා විශ්වාස කරනවා. මොකද්ද කරපු පාපේ? ඒ තහනම් ගසේ ගෙඩි අනුභව කිරීම. මෙවැනි ස්වභාවයේ පාපයන් වක්ත්‍රවරුන් අතිනුත් සිද්ධ වෙනවා. නබිනායක තුමාණන් අතිනුත් සුළු වැරදි සිද්ධ වුණා. 66 වන පරිච්ඡේදයේ පළවන වැකියේ නබිනායක තුමාණන් තම භාර්යාවන්ගේ තෘප්තිය උදෙසා
තමන්ට පමණක් මීපැණි පානය කිරීම තහනම් කියලා ප්‍රකාශයට පත් කරා. වහාම කුර්ආන් වැකියක් පහළ වුණා. යා අයියුවන් නබියු නබිවරේ ලිම තුහරිමු මා අහල්ලල්ලාහු ලක. අල්ලාහ් තාලා ඔබට හලාල් කර තිබෙන දේ ඔබ ඇයි හරාම් කරගත්තේ? අල්ලාහ් අනුමත කළ දේ ඔබ ඇයි තහනම් කරගත්තේ? තබ්තයි මර්ලාති අස්වාජික, ඔබගේ භාර්යාවන්ව සම්තෘප්ත කිරීම සඳහා කියලා අල්ලාහ් තාලා නබිනායක තුමාණන්ව තරවටු කළා. ඒ වගේම නබිනායක තුමාණන් වරක් ප්‍රභු පැලන්තියේ පිරිසක් සමග ඉස්ලාම් දහමීය පණිවිඩය ප්‍රචාරය කරමින් සිටින අවස්ථාවේදී ඒ ප්‍රභු පැලන්තිය පැවසුවා, තමන් පහත් කුලයේයි සලකනු ලබන මිනිසුන් සමග එකට අසුන්ගෙන සිටින්නට බෑ. එම නිසා තමයි මේ ඉස්ලාම් දහම අපි ප්‍රතික්ෂේප කරන්නේ. ඔබතුමන් ගැන අපි දන්නවා. නමුත් අපට කියලා වෙනම පිටියක් වෙන් කරන්න, වෙනම අපට කියලා සභාවක් රැස් කරන්න, එසේ නම් අපි ඉස්ලාම් දහම පිළිගන්නම් කියලා වුන් කතිකාවක් ඇති කරගන්න අවස්ථාවේදී ඒ ප්‍රභූ පැලන්තිය විසින් පහත් කොට සලකනු ලබන අබ්දුල්ලා ඉබ්නු උම්මේ මක්තූම් නමින් හඳුන්වන නබි මිත්‍රවරයෙක් ඇස් අන්ධ පුද්ගලයෙක් පැමිණ නබිනායකතුමාන්ට සලාමුන් අලයික යා රසූලල්ලා, අල්ලාගේ වක්තෘවරයාණනි ඔබට සාමය උදා වේවා කියලා සුබපතන අවස්ථාවේදී මෙම අවස්ථාවේදී ඔවුන් පහත් කොට සලකන අබ්දුල්ලා උම්මේ මක්තූම් පැමිණියානේ කියලා නබිනායකතුමාන්ගේ තම මුහුණ අරවා ගත්තා, මුහුණ රළු කරගත්තා. මේ පිළිබඳව අබ්දුල්ලා ඉබ්නු උම්මේ මක්තුම් කියන පුද්ගලයා දැනගත්තේ නැහැ ඔහුගේ ඇස් අන්ධ නිසා. නමුත් වහාම අල්ලාහ් තාලා කුර්ආන් වැකියක් පහල කරා. අබසවතවල්ලා අප්‍රසන්න ගතියක් මොහු දැක්කුවා. මොහු ඔහුගේ මුහුණ අරවගත්තා. අන්ජාඋල් අමා, තමන් වෙත අන්ධයෙක් පැමිණෙන නිසා නබිවරයා තමන්ගේ මුහුණේ අප්‍රසන්නතාවය දැක්කුවයි කියලා නබිනායක තුමාණන්ව තරවටු කරලා කුර්ආන් වැකි කිහිපයක්ම පහල වුණා. මේවත් වැරදි, වක්තෘවරුන් අතින් සිදු නොවිය යුතු වැරදි. නමුත් ඒවා සිදුවිය හැකි අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම ඉස්ලාම් දහම පිළිබඳව නොයෙකුත් කූට උපක්‍රම ඉස්ලාම් දහමට එරෙහිව යොදාගෙන සිටි අබ්දුල්ලා ඉබ්නු උබේ ඉබ්නු සලුල් නැමැත්තා අභාවයට පත් වෙනවා. ඔහු ඉස්ලාම් දහම තුල මුනාෆික් කොරේක් වශයෙන්, වංචනිකයෙක් වශයෙන්, කුහකයෙක් වශයෙන් සලකනු ලැබපු කෙනෙක්. ඒ පුද්ගලයාගේ අවසාන අවමගුල් උත්සවය සඳහා, යාඥාව සඳහා ඔහුගේ පුත්‍රයා ඉස්ලාමයේ සැබවින්ම වැළඳගත්තු අබ්දුල්ලා කියන කෙනා ආරාධනා කරන අවස්ථාවේදී නබිනායක තුමාණන් ඔහුගේ ආරාධනාව පිළිගෙන ඒ අවසාන යාඥාව ඉටු කරනවා. නමුත් උමර් ඉබ්නු ඛත්තාබ් කියන නබි මිත්‍රවරයා එය වළක්වනවා. නබිනායක තුමාණන් ඒ වැළැක්වීම පවා ප්‍රතික්ෂේප කරලා ඒ යාඥාව ඉටු කරා කුහකයෙකුට. නමුත් අල්ලාහ් තාලා එය තරවටු කළා. මෙවැනි කුහකයින්ට ඔවුන්ටත් ඉස්ලාම් දහමටත් කිසිදු සම්බන්ධතාවයක් නොමැති නිසා, ඔවුන් ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරපු අය නිසා ඔවුන්ගේ යාඥාවේදී ඔබ සහභාගී නොවිය යුතුයි කියලා සර්වබලධාරී දෙවියන් නබිනායකතුමාණන්ව තරවටු කළා. මෙවැනි වැරදි නබිවරයාගේ අතින් සිද්ධ වෙනවා මින්මතුවටත් සිද්ධ වෙන්න පුළුවන් නිසා තමයි පෙර සිදු වූ පව පසු සිදුවන පව පවා ඉස්ලාම් දහම ඔබට පෙරාතුවම සමහ කරයි කියලා ඉස්ලාම් පවසන එකේ තිබෙන වරද කුමක්ද? යේසුස් වහන්සේ මනුෂ්‍ය වශයෙන් උත්තරීතරයි කියන සංකල්පයේ ඉන්දික තොටවත්ත මහත්තයා පැවසුව අපිත් ඒ පිළිගන්නවා. නබිනායක තුමාණන් වගේම යේසුස් වහන්සේ වක්තෘවරයෙක්, අපි වක්තෘවරයෙක් වශයෙන් සලකනවා. එතුමාණන්ට අපි ප්‍රේම කරනවා, ඔහු අපි උත්තරීතර කොට සලකනවා. නමුත් ඒ යේසුස් වහන්සේගෙන් පවා සුද්ධ වූ බයිබලයේ අලුත් ගිවිසුමේ මාක් නැමැති සුභාරන්තියේ දහවන පරිච්ඡේදයේ 18 වන වැකියේ යහපත් ආචාරීණී කියලා පුද්ගලයෙක් පැමිණ යේසුස් වහන්සේව ආමන්ත්‍රණය කරනවා. යහපත් ආචාරීණී කියලා ආමන්ත්‍රණය කරනකොට යේසුස් වහන්සේ ඒ පුද්ගලයාට උත්තර දෙනවා, මා යහපත්යයි නුඹ මට කියන්නේ මන්ද? මම යහපත් කියලා ඔබ කියන්නේ ඇයි? එක්කෙනෙක් එනම් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. යහපත් වන්නේ, සුද්ධ පවිත්‍ර වන්නේ, පාරිශුද්ධ වන්නේ දෙවියන් වහන්සේ පමණයි. මට ඇයි යහපත් කියලා ආමන්ත්‍රණය කරන්න කියලා යේසුස් වහන්සේ පුද්ගලයාව තරවටු කළයි කියලා සඳහන් වෙනවා. මේකින් අදහස් වෙන්නේ කුමක්ද? පරිශුද්ධ භාවයේ තිබෙන්නේ මනුස්සයන්ට නොවේ, සර්ව බලධාරී දෙවියන්ට පමණයි. ඒ සර්ව බලධාරී දෙවියන් පමණයි සදා උත්තරීතර වන්නේ මිසක් මනුෂ්‍යයන් වශයෙන් පැමිණි සාමාන්‍ය ජනතාව පමණක් නොවේ, වක්තෘවරුන් පවා සර්ව ප්‍රාකාරයෙන්ම උත්තරීතර භාවයට පත් නොවූ අය කියලා ඔබ සඳහන් කරපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා පවසා තිබෙනවා. මෙයයි ස්වභාවය. එම නිසා නබිනායක තුමාණන් පව් කරපු පුද්ගලයෙක් වශයෙන්, අංගඩු ගාලා වූ පාපියෙක් වශයෙන් ඔහුව අංගඩු ගසලා චෝදනා කරන එක ඉස්ලාමයේ තිබෙන
මූලික කරුණ පිළිබඳව නොදැනුවත්කමකින් ඔබ විසින් සිදු කරපු දෙයක් කියන එක අපි ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්නට කැමැතියි.